SL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. අපි ජනනීයම කලාකරුවෝ හැටියට වසර ගණනාවක් තිස්සේ මේ අරගලය අරගෙන ගියා. ඒ වගේම මේ රටට මේ අත්වෙන ඛේදනීය ඉරණම අපි කල්තියාම දුටුවා. අපි මිනිස්සු අතරට ගිහින් මේ ගැන කිව්වා. නමුත් උන්ට ඒක අවබෝධ වුණේ නැහැ. නමුත් අද වෙනකොට මුළු රටක් විවිධ වෘත්තිකයන් විවිධ ජන කොටස් විවිධ වයස් මට්ටම් ભેදයක් නැතුව ජාති ආගම් ભેදයක් නැතුව කිසිදු ભેදයකින් තොරව සියලු ජන කොටස් එක අරමුණකට ඒක රාශි වුණා. අපේ රටේ අන්කවර කාලයකවත් නොතිබුණු විදියට එක අරමුණක් වෙනුවෙන් මේසා විශාල ජනතාවක් එකතු වුණු අපි යුගයක් කාලයක් දැකලා තිබුණේ නැහැ. ඒකට එකතු කරාට අර මම තමයි හොඳටම කරේ කියන අපි කියන හැමතිස්සෙ මම තමයි හොඳටම කරේ කියලා ගෝඨාභයට ගෝඨාභය තමයි ඇත්තටම හොඳටම කරේ අරගලයට ජනතාව එකතු කරන එක. අරගලයට ජනතාව යොමු කළා ඉතාම හොඳට. මොකද ඒකට ස්තුතිවන්ත වෙනවා මම නම් ගෝඨාභයට. මොකද හේතුව අපේ රටේ කවරදාකවත් කිසිම සටන් පාටයක් නොකියපු කිසිම මේ රටේ සිද්ධ වෙන කිසිදු අරගලයකට හෝ කිසිම වෘත්තිකයන්ගේ ගැටලු වලට හෝ වර්ජනයකට හෝ කිසිම දෙයකට සම්බන්ධ නොවුණු පිරිස් පවා හිටියා අපේ රටේ. සමහර නිවුස් වල බලනකොට ගොවීන්ගේ අරගලයක් ගුරුවරුන්ගේ අරගලයක් දැක්කාම ඒවා බලන් ඉන්නේ නැහැ අනේ ඒවා අදාළ නැහැ වගේ එකක් තිබුණා. ඒ නිසා තමයි අපි හුදකලාව හැමදාම සටන් කරා. ගොවිය වෙනම සටන් කරනවා, ගුරුවරු වෙනම සටන් කරනවා, විශේෂ වෙනම සටන් කරනවා, වෛද්‍යවරු හෙදියෝ වෙන වෙනම ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඒගොල්ලන්ගේ ප්‍රශ්න විතරයි. අනිත් ඇටේව ප්‍රශ්න උනේ නැහැ. හැබැයි දැන් වෙනකොට ගෝඨාභය ඒ සියලු ප්‍රශ්න එක දැනකට ගෙනල්ලා එකතු කරලා දුන්නේ නිසා හොඳටම කරේ යා තමයි. සියලු කලාකරු හැටියට මම මේ කියන්නේ මේ වෙලාවේ අපි මේ අවස්ථාවේ මම දැක්කා විශේෂ දෙයක් කලාකරුවනුත් මෙතෙක් කවදාවත් අරගලයකට සහභාගී නොවුණු ජනතාවගේ ප්‍රශ්න හැමේ ඉදිරිපත් නොවුණු විශාල කලාකරුවන් ප්‍රමාණයක් මේ අරගලයත් එක්ක හිටියා. ඒ ජනතා අරගලයට එකතු වුණු සියලු කලාකරුවන්ටත් මම කියන්නේ මේක අතාරින්න එපා. අපි බොහොම ඉක්මනටම රිලැක්ස් වෙනවානේ. අපි බොහොම ඉක්මනටම අතහැරලා දානවා. අපි බොහොම ආයසුපුරුදු විදිහට ජීවත් වෙන්න පටන් ගන්නවා. අපි තේම අපිට සුමානය දෙකයි කියලා කියනවා. හැබැයි ඒක තරමක් වෙනස් වුණා. දැන් දින 100කට ආසන්න කාලයක් මේ අරගලේ පවත්වගෙන ගියා. ඒක ඉදිරියට පවත්වන අපි තාම ඉවර නැහැ. අපිට ඕන තැනට අපි ගිහින් නැහැ. අපේ මූලික අරමුණක් වුණා තමයි රාජපක්ෂ පරම්පරාව ලාගේ මේ රට මුදා ගැනීම. ඒක ගෝඨාභයගෙන් මහින්දගෙන් ගියාට පස්සේ ඒක හරි කියලා හිතන්න බෑ. ඊට වඩා භයානක වෙන්න පුළුවන් මේ තියෙන තත්ත්වයන්. ඒ නිසා මම සියලු කලාකරුවන්ගෙන් කලාකරු වෙනුවෙන් ඒ වගේම රටේ ජනතාවගෙන් මේ අරගලය හා එක්කුණු සියලු ජනකොටස් වලින් ඉතාම ආදරෙන් ඉල්ලන්නේ අපි මේක අතාරින්න හොඳ නෑ. තවමත් අපිට සැහැල්ලු වෙලා හිනා වෙලා ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් නෑ. අපිට පේන තෙක්මානකවත් මේ ප්‍රශ්න වලට විසඳුන්නේ නැහැ. අපි කලාකරු හැටියට අපි මෙතනට නියෝජනය වෙන්නේ ජන නියම කලාකරු හැටියට අපිට කවදා කොතනක කොහොම කොයි විදිහට අපි මීට පෙර ගත කරපු ජීවිත ගත කරන්න වෙයිද අපේ කලා කටයුතු කරන්න පුළුවන්ද කියන හැඟීමක්වත් අපිට ගන්න පේන තෙක්මානයක පිළිතුරක් උත්තරයක් මේකට විසඳුමක් නැහැ. ඒ නිසා ඒ විසඳුම තියෙන්නේ පැහැදිලිම ජනතාවාදී රජයක් බිහි කරගන්නා තුරු. මේක විසඳෙන්නේ නැහැ. ඒ නිසා පැහැදිලිවම වඩා ජනතාවට ආදරය කරන ජනතාවාදී දැක්මක් ඇති දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ බලය ලබාගත යුතුමයි. එතෙක් අපිට මේ අරගලය කරන්නටම සිද්ධ වෙනවා. ඒ නිසා එක පුද්ගලයෙක්ගේ ඵලයට තව පුද්ගලයෙක් අපි ওই වගේ පුද්ගලිය කොයිතරම් එළවල ඇද්ද හැමදාම අපි සටන් කරා. එක එක පුද්ගලයනකොට ඒ පුද්ගලයාට විරුද්ධව කතා කරන ඊළඟට තව පුද්ගලයෙක් එනවා. ඒ නිසා පුද්ගලය එළවන එක මූලික වුණාට පුද්ගලයෙක් එළවලා එළවලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ සමස්තය අයින් කරලා මේ තියෙන අත්‍තර වශයෙන්ම තියෙන මේ පාර්ලිමේන්තුව දැනට ඉන්න බහුතරයක් ඉන්නේ දූෂිතයෝ. ඔය ඔක්කොම එකතු වෙලා ගත්තා දූෂිතයෝ තමයි බහුතරයක් ඉන්නේ. ඒ නිසා අපි වඩා ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයකට මේ රටේ පාලන බලය ලබා ගන්නා තෙක් මේ අරගලේ අපිට කරගෙන යන්නට සිද්ධ වෙනවා. ඒ නිසා කිසි කෙනෙක් පසු බහින්න එපා, අමතක කරන්න එපා.
මේ තිබිච්ච ඒ ශක්තිය ජවය සහ උනන්දු විශේෂයෙන් අපේ තරුණ කොටස් අර දීපානි කිව්ව වගේ කවර කාලයකවත් නැති තරම් අපි බොහොම සැහැල්ලු සරල මේ කිසිම බරක් පතලක් නැති ජීවිතේ බොහොම සිල්ලරව හිත ගන්නවා කියලා හිතපු තරුණයෝ විශාල පිරිසක් සමහරලාට ජීවිතේට මේ මේ වගේ දේවල් වලට එන්නේ නැති තරුණ කොටස් වැඩි හිටියෝ විශාල මේ ඇතැම් වෙලාවට අපි දැක්කා අරගල භූමිය වලට ආව මේ ඉතාම වයසක නෝනල මහත්තුරු තමන්ගේ වාහන වලින් ඇවිල්ලා කෑම බෙදලා ඒ තරම් දායකත්වයක් අපිට ලැබුණා ඒ නිසා මං කියන්නේ ඒ එකතුව දිගටම තියාගන්න කිසිම දවසක ඒ එකතුවේ බලය ශක්තිය තමයි අපි මේ පෙන්වන්නේ විශාල ලංකාවේ කවර්දා කවර කෙනෙකුවත් නොලබපු ජනවරමක් දිනාගෙන ආපු විශාල කීර්තියක් අත් කරගෙන ආපු ගෝඨාභයට අවුරුදු දෙකක් යන්නත් කලින් ඒක දිහාල යන්න උනේ ඒකයි ඒ ජන බලය නිසා ලංකාවෙන් යන්න විතරක් නෙමෙයි රට දාල යන්න විතරක් නෙමෙයි ඒ තරම් මං හිතන ලෝක ඉතිහාසයේ නැතුව ඇති නායකෙක් රටින් රටට පැන පැන යන ඉන්න තැනක් හොයාගන්න බැරුව ඒ තත්ත්වෙට පත් කරේ මේ ජනතාවගේ බලය ඉතින් ඒ නිසා ඒ බලයේ ශක්තිය දැන් අපි දන්නවා ඒ නිසා ඒක තවදුරටත් තියාගමු ඉදිරියටත් අපි එකතු වෙමු වැඩ කරමු අපේ රටට හරියන පාලන ක්‍රමයක් හදා ගන්න අතුරු අපිට නිදහසේ මිනිස්සුන්ට මිනිස්සු හැටියට ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කර ගන්න අතුරු මේ අරගලයේ දිගටම අරගෙන යමු අපි හැමෝම එකතු වෙලා යමු බොහොම ස්තුතියි